අයිබෝවන් රෙකෝඩින් ඩොට් එකේ කියන ඉතින් සංගීත පාඩම. ඉතින් මේ පාඩමේ දෙවෙනි එපිසෝඩ් එක. අපි සමානයක් වතුමානට වතාවක් අපි සංගීත පාඩමකට ඕගොල්ලොත් එක්ක එනවා කියලා පොරොන්දු වුණා. ඉතින් කලින් අපි දාපු සංගීත පාඩමේ මේ ගොඩක් ප්‍රතිචාර තිබුණා. ඉතින් ඒකයි අපි මේ දෙවෙනි එකත් මේ විදිහට ලස්සනට කරන්න කියලා මේ කල්පනා කරලා ගේම් කරගත්තේ. කොහොමද ප්‍රැක්ටිස් කරාද? එතකොට ඊළඟට තමයි මේ අපි මේ දෙවෙනි එපිසෝඩ් එකේ යට තියෙන පළවෙනි ලින්ක් එක. ඒකේ හාටරි මිස් වුණොත් පළවෙනි ලින්ක් එක මිස් වුණොත් ඒ පළවෙනි එපිසෝඩ් එක බලන්න පුළුවන්. ලින්ක් එකට ගිහින් ඉවර වෙලා ඕගොල්ලොන්ට මේ පාඩම් මාලාව එකේ ඉන දිගටම පෙරගෙන යන්න ගෙදරින සංගීත ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අදත් අපි සිසිල් සාලියෙන් කලින් ඉස්සරට අයබෝවන් කියලා කියනවා. අයබෝවන් සර් කොහොමද සර්? සුමානකට පස්සේ ඔව් මේ බට මේ පොඩි දෙයක් කියන්නේ බැරුණා මේක පටන් ගන්නකොට අපි මේ මේ ගායනයේදී ශාස්ත්‍රීය ගායනයේදී ඔව් සර් ශාස්ත්‍රීය ගායනවලදී අපිට සම බිම ඉඳ ගන්න ඕන. ආ දැන් අපි මේ පුටුවල ඉන්නේ. ඔව් දැන් පුටුවල ඉන්නේ. ඒක මතක් කරන්න ඕනේ මොකද හේතුව දැන් මේ අපි විභාගයටලා ඇසෙන ප්‍රවේශිකා කියලා එක විභාගෙ දෙන්න තියෙන වාඩි මිල බිම ශාස්ත්‍රීය සංගීතේ කරන්නේ බිම ඉඳන්නේ. ඉතින් ඒක මතක් කරලා දෙනවා මුලින්ම. ගිහසතේ ඒක මට වෙන්ද නැ මතක් කරගන්න බැරුණා. मरण गायन पास अभी गीय पार पाड़ में स्वर अभ्यास हतर अखरा इट पास स्वर अभ्यास गीत अखरा सरगम गीत अखरा मे पार तेम इला पोडा के अडवांस स्वर अभ्यास हतर सी स्वर अभ्यास स्वर अभ्यास पश्चिनी अभ्यास पश्चिनी अभ्यास हंड पवागे අභ්‍යාස කරා නම් දැනෙයි දැන් එක ස්වරයක් වැඩි වෙලාවක් අපි ගායනා කරනවා ගායනා කරලා ඉන්න ඕන මේක තියෙන්නේ සා රී රී ගා ගාම බලන්න ඔබට තීරේ දිස් වෙනවා සා රී රී ගා ගා මා මා පා පා දා ධා නී නී සා සා නී නී දා ධා පා pa ma ma ga ga ri ri sa tawsara kawachada ta ek parak api kiyana sa ri ri ga ga ma ma pa pa dha da ni ni sa sa ni ni dha dha pa pa ma මාගා ගාරි රීසා මේ අක්ෂර මේ අමසර අර ආ ඈ ඊ ඌ ඒ ඕ කියන අක්ෂර මන්දර කලින් පාඩම කියලා දුන්නා ඒ ක්‍රමයට භාවිත කරන වඩා හොඳයි සර් කලින් පාර දැන් සාරිගම්බ අපි කිව්වා ඊට පස්සේ දෙවෙනි පාර සාසාරීරි දැන් මේක සාසා ඇදලා කියන්නේ නේද සර් සාරී රීගා ආ ආ සාරි රීගා ගාමා මාපා ඒ විදිය හරි හරි ඒ අපේ පස්සනේ මේ අභ්‍යාසය හයවෙනි අභ්‍යාසය අපි හයවෙනි අභ්‍යාසයේදී සා ඒකම අපි කියපු එකම දෙකක් සර දෙකක් වැඩ කරනවා සා සාරී රී රී රීගා ගා 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 මා 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 පා 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 ධා 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 නී 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 සා 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 නී 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 ධා 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 පා 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 මා 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 ගා 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 රී 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 සා සා बलांगी सर किया प्राक्टिस
මෙතන අපි දාලා තියෙන තිරේ මේ සර් කියන අවස්ථාවේදී නොටේෂන් එක ඒක දිහා බලාගෙන ගායනා කරන්න. මේ සර්. ඔව් එතකොට අර පොඩි ඇදපැද ගැනීම අවස්ථාවක් ඇති වෙනවා. ඒක හරි. ක්ලාස් එක ගිහලා ඉතින් බිම් වාඩි වෙන දැන්. බිම් වාඩිලා කියන්න. ඔව්. හරි. සා සා රී 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 ගා 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 මා 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 පා පා pa pa dha 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 ni 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 sa 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 ni 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 dha 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 pa 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 ma 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 ga 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 ri 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 sa sa ඒ විදිය ඊළඟ අභ්‍යාසය පහ හය හත් හත්වෙනි අභ්‍යාසය හත්වෙනි අභ්‍යාසය හත්වෙනි අභ්‍යාසයේදී ස්වරයක් ඇරලා යනවා ස්වරයක් ඇර ස්වරයක් යනවා සා ගා රීමා ගා පා මා දා පානි දස ඒ කියන්නේ දැන් අපි සර් පිළිවෙලට ගායනා කරන්න පුරුදුනේ එක ස්වරයක් ඇරලා ඊළඟ ස්වරේ ගායනා කරන්න හැටි සා ගා රීමා ගා පා මා දා රිදම් එකක් රටාවක් එකතු කර ගන්නවා සාදානී පා ධාම පාගා මාරී ගාසා නැවත සාගාරී මාගා පා මාධා පානි ධාසා संपूर्ण विविध गीत ताले पाइनवा ताले पानी नतीवेंड मैं अभ्यास वाला तेरे गुनांग यात्री नो मैं एक देखें देकर जब मांग के भी देखें देकर अभ्यास पहले भी अभ्यास करता हूँ एक एक का देवनी अभ्यास का वन टू तुंगी ने अभ्यास करता वन टू थ्री हाथरे ने अभ्यास करता वन टू थ्री फोर इलागर मैं सारी रीगा एक देखें देकर इलागर इलागर के सा सारी रे रे हाथरे हाथर इलागर मैं सा गा रीमा देखें देकर इधर मैं हांड අර යම් කිසි රටාවකට ලතාවකට ගත්තාම අර තාලයේ පිළිමද තියෙන ප්‍රශ්න නිරාකරණය වෙනවා. ඉබේම දැනෙනවා ඊට පස්සේ. ඒක අර මුල් ආරම්භයේ ඉඳන්ම රිද්ම් එකට ප්‍රැක්ටිස් කරා නම් හරි. නේ එතකොට තාල ගැතුළු ඇති වෙන්න ගොඩක් දුර අඩු වෙනවා. ගොඩක් දුරට. ඔව්. හා. අපි ඊළඟ ඊළඟ එක කියන්නේ ඒක ප්‍රචලිත අභ්‍යාසයක්. අවුරුද්දන් සරි ගරි ගම ගම ඒ තුනෙන් තුනට යන්නේ. Sari ga ri ga ma ga ma pa ma pa da pa da ni da ni sa sa ni da ni da pa da pa ma ga ma ga ri sa මෙතන ඉදී ගීතයක් ගායනා කිරීමේදී සමහරවිට අපිට හඬ එවනද හුස්ම ගොඩක් වෙලා පවත්වා ගැනීම හැකියාවත් ලබා ගන්නවා අපි දැන් මේක හුස්ම ගන්න නැතුව එක අපැත්තට කියනවනේ මේ වෙන්නේ. ඒ කියන්නේ මැදදී හුස්ම ගැනීමක් නැහැ. සාරි ගා රි ගා මා ගා මා පා මා පා දා පා දා නි දා නි සා එක හුස්ම එක හුස්මද. හරිද? අවරෝහණේ සා නි දා නි දා පා දා පා මා ගා මා ගා රි සා සට කොරෝනා නැහැ.
අර වැඩි වෙලා හුස්ම ගන්න පුළුවන්නේ කොරෝනා නෑ කොරෝනා නෑ ඒකත් ඒ කියන්නේ බ්‍රීතින් එක්සර්සයිස් එක නේද ඒක තමයි දැනගන්න ඕන දැන් මට මතකයි ඛ්‍යාල් ගායනයේදී මම බැලුවා සමහර එක පේලියක් එක හුස්ම කියන්නේ පුරුදු වෙද්දී විලම්බලයි ගීතේ තියෙනවා ඒවයි එක පේලියක් හුස්ම සනි හුස්ම කියන්නේ මම ප්‍රැක්ටිස් කරලා තියෙනවා එතකොට තමයි අර ගීතවල අර ගොඩාක් කර ඇදගෙන ඉන්න බුල ඒ සොරේ ගොඩ වැඩි වෙලාවක් ඉන්න බුල හැකියාව ඇති වෙන්නේ ඔව් දැන් මගදී අපිට සමහර තැන් වල දැන් බලන්න මේ සොරේ පාළනය පාධානිසා විවිධ ස්වර වලට යනවා එක හුස්ම තුල අන්න ඒ වගේ ඒ හඳ පාලනේ හඳ පාලනේ කරගන්න හුස්ම පාලනේ හුස්ම පාලනේ කරගන්න බ්‍රීදින් එක අඩු වැඩි වීමක් වෙනා නේද පෙළ වෙනහළු දෙකත් හොඳට යාළු කරගන්න ඕන මුලින්ම මුලින්ම සිගරට් බොන්න හොඳ නැද්ද සර් සිගරට් බොන්න හොඳ නැහැ ඒක එන්න පොඩ දුම්වැලි පානය කරන සිගරට් බොන්න නතර කරන්න මේ මොකද වෙනහළු යාළු කරගන්න බැරි වෙනා එතකොට නතර තරහ වෙනවා දුම් පානේ ශරීරයට කොහොමද අහිත කරන්නේ ඒක හොඳ දෙයක් මොකද බොන්නම එපා බිව සින්දු කියන මාරු වෙයි ඔව් හරි ඉතින් අපි සර අභ්‍යාස ටික ඔක්කොම ඉවරයි නේද ඇති ඒක අපි ඊළඟට යමු මේ සර අභ්‍යාස ගීතයට නේද අභ්‍යාස ගීතයට ඔව් අභ්‍යාස ගීතේ කවුරුත් අහලා තියෙන එකට සතුරු සාගරේ මම මේකේ වැඩි වෙලා රැඳෙන්නේ නැහැ මොකද අපි උත්සාහ කරනවා කෙටියෙන් මේ මේ එපිසෝඩ් කෙටියෙන් අවසන් කරන්න ඕන බලමු ඒකේ තිරේ දිස්රදී සටහන රූප සටහන සහ ප්‍රස්ථාරය දිහා බලන්න සා 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 රී 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 ගා රී සා දැන් මෙතන ඔබට පේන ගා මැද ඉරක් තියෙනවා ගා රී සා වලින් පස්සෙත් ඉරි තියෙනවා මේ ගීතවල ඉරි තියෙන්නේ ඇදීම මේවට කියනවා විරාම කියලා ස්වරවලදී ඉරක්ද වචනවලදී එස් අකුරද යොදලා තියෙනවා විරාම සඳහා විරාම මේවැනි ලඝු ගුරු කියන ප්‍රභේදය එනවා ලඝු ගුරු කියන ප්‍රශ්නේ ලඝු ගුරු තනිව දැන් ඒකට සතුටු ලඝු අකුරු සාගරේ සා කියන එක ඇදෙනවා දෙකක් එක ගුරු අක්ෂරයක් සාග ලඝු අක්ෂරයක් රේ ගුරු අක්ෂරයක් එතන අන්නේ ඒ තැන් වලදී එන විරාම ගැන කල්පනා කරන්න පොතපතකින් බැලුවොත් ලඝු ගුරු සහ ප්ලුත කියලා කොටස් තුනක් තියෙනවා ඒ කියන්නේ ගොඩක් ඒවා කියන්නේ කිව්ව තමාරු ඒවත් අධ්‍යයනය කරන්න ඕන පොතපත කියවන්න ඕන. ඔන්න බලන්න ඒ විරාම සමග සා 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 රී 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 ගා රී සා 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 රී රී ගා ගා මා 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 ගා ගා රී රී සා සා රී ගා මා एक वचन वाले पहास निशा एक सतुटु सागरे पीन पीन नान से सैम धाम मेले से नाट मुगी ගාය ගායා අර විදිහට අවසන් කරන්න ඕන නැවත එකට සතුටු සාගරේ පීන පීන නානසේ සෑම දාම මේලෙසේ नाट मुगी गाय गाया सब बड़ा विनाश करने दें मैं क्यों ना कोड़े ए मुलीं के भी देने में ए मुना दे अलंकार दे ये धने नकरे मंगल ऐने गीता गायना करी में नहीं सर माता में इन्हें ना तो अरे मां क्यों क्या रागदारी संगीत ये अप्पी अभ्यास पनाह करे देसी पनाह करे करेगे नहीं ना था मैं इतनी दिन अप्पी
ඒ තැන මොකද්ද කියන්නේ ඒ ස්ථානය මොකද්ද නමුත් මේ රාගදර සංගීත සහ මේ විවිධ ගීත වලින් මේ ස්වරවල හැඩතල නිර්මාණය විවිධ ගායන විදි මේ ස්වරේ ඉඳලා තව ස්වරයක යන්නේ කොහොමද කියන අධ්‍යයන ක්‍රම අධ්‍යාපන ක්‍රම ඒ රාගදාරි සංගීතය තුළ සහ විවිධ ගීත තුළ තියෙනවා අනේ ඒකයි ඒ වෙනස වෙනස වෙන්නේ හරි එතකොට ඒ ඒ අලංකාර කිරීම හරිම ලස්සනයි අර සර්කල් ප්ලේන් ප්‍රැක්ටිස් කරගෙන ප්ලේන් නෝට් එක කියන්නේ කියලා මුලින්ම කිව්වේ මම කියන්නේ පළවෙනි ලයින් එක විතරයි ඔව් ඒ දැන් මේක කෙලිම කිව්ව සොරත් එක්කම එකට සතුටු සාගරේ एक वेनस एकट सातुटु सागरे देखा सर मतलब पड़ी गया तो आती है ना ये मनो पादन मामा दस्ते एक वेनस कर सक क्यों भी ये क्या ने एक अभी दें खाला अंतर दे सब किए नॉलेज हाँ दें मामा मेक अभ्यास कर ले उन्होंने पासी ये अभ्यास कर ले उन्होंने थे ना मांग उगाने के ने उगाने के ने उगाने के ने इन्होंने मागे ඇතුලේ වර්ධනයක් වෙන මේ ස්වර පිළිබඳ මම ඉගෙනගත්ත දේ පිළිබඳ තියෙන භාවය අරකට ඇතුලේ වෙනවා දැන් බලන් ඉන්න එකලොන්ට කොහොම එහෙම දෙයක් කරන්න බල හැකියාවක් ඇති වෙනවද ඔව් එහෙනම් අයි අයි ශ්‍රවණ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙච්ච ගමන් ඒක මේක මේ වෙනස් නේ කියුවේ හා අන්න ඒක තමයි සංගීතය හා ඒක තමයි සංගීතය කියන්නේ අවගෙනට ඉගෙන රහකට දැනෙන්න කියන්න පුළුවන් නෝ ඔව් ඒකට තමයි සංගීතයේ දැනුමනේ ඒක තමයි මේක මෙහෙම වෙනස් විදිහින් කිව්වේ කියන්නේ එකට සතුටු සාගරේ ඒක එකිනෙක ඉන්න වෙනස් කර කියන්නත් පුළුවන් නේ විදි වෙනස් කරන්න පුළුවන් ආ වෙනස් කර කර ඒක තමන්ටම ආවෙනකෝ විදිහට කියන්නත් පුළුවන් කියන්න පුළුවන් දැන් අපේ දැන් ගායක ගායකවත් සින්දුකේ දෙක ගායකෙක් කියන ඉදින්නේ මේ ගායකයාගේ සින්දු තව ප්‍රොෆෙෂනල් කියන්නේ වෘත්ති වශයෙන් ඉන්න ගායකයෙක්වත් වෙනස් වෙනවා හොඳ උදාහරණයක් කනම් අපේ පඬිත් අමරදේව ආ මහත්තයා කියන ගීත බලන්න ආදි කාලේ මුලදීම කියපු ගීත වලට වඩා එන්න 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 එයා සංකීර්ණයි. ඇයි එතුමා මේක පුහුණු කරනවා. එතුමා පුහුණු කරලා තමයි පළවෙනි ගීත ගායනා කරන්නේ. නැවත නැවත ඔහු පුහුණු කරනවා මේක. පුහුණු කරන්න එයා සංකීර්ණ වෙලා තියෙන හැටි ඒක බලන්න අර තණ්හා ආචා ගීතේ බලන්න. ඒ වගේ ගොඩක් බලනවා තේරෙනවා මේ පුහුණු වීම පස්සේ එන තැන. තව දෙයක් තමයි අර සාමාන්‍ය 1930 ගණන් 40 ගණන් වල ඒ කාලේ ආව ගීත අහනකොට සහ දැන් කාලේ වර්තමාන දිනේ අහනකොට ඒ ගායනාවල තියෙන වෙනස්කම් නේ වෙනස්කම් ඒ හැම දෙයක්ම එහෙමයි ෆිල්ම් එක රඟපාන දේ නෙමෙයි දැන් රඟපාන දැන් හරි වෙනස් වෙනස් ඒ කාලෙත් එක්ක වෙනස් වෙනවා සහ ඒක අර පළපුරුද්දත් එක්ක සහ ඒ අත්දැකීම් එක්ක ඒ අලංකාරය තියලා තියෙනවා සර් හරි අපි දැන් අසු පිරු නුවන් නුවන් අපි ඊළඟට සර් අභ්‍යාස ගීතත් හරි දැන් අපි යන්නේ මොකද්ද ඔව් ඊළඟට දෙවෙනි සර්ගම් ගීතේ දෙවෙනි සර්ගම් ගීතේ නේද මේ ප්‍රවේශිකා විභාගයට අයිති එකද සර් ඒ කියන්නේ ඒකේ ඒ එක්සෑම් එකට අහන මේ අහන්නේ නැහැ අහන්නේ අහ මේක අහන්නේ මේක අහන්නේ ඊළඟ විභාගයට පේපර් එකට අහන්නේ ඔව් මේක ඒක ප්‍රවේශිකා විභාගයේ සිලබස් එක මේකයි රාග 7යි ඔව් ඒකේ තියෙන මැදල ගීත 7 විතරයි ඊට අමතරව තාල 4ක් තියෙනවා අහ අනේ ඒ ටික තමයි ඉගෙන ගන්න ඕනේ ඉගෙන තියෙන්නේ मेके अभी खरगे बहदी खरगे राग अरे इतने सर्गम गीत वाली खरण दे रागे अवतीर्ण खरगे इक तीन सुरट इगन पश्चिता मध्य गीत उगा पुल पेपर प्रश्न एक प्रथम विभाग पेपर है भाई एग्जाम कल्पना कर मध्य गीत किया सर्गम गीते वत किया सर्गम गीते वीन प्रश्न एक बैठा सर्गम गीते हम कंडम कर मन दी अभी बल मे यमन रागे विन शक्ति आरोण अवरोण बल नीरे गामा पादा सा සාණී දාපාම අගරස ආරෝණව දැන් කවුරුත් කල්පනා කරන කවුරු නිරේගම පදනිසන සර්ගම් පදනිසන ඇත්ටි අය කියලා මේ රාගදරි සංගීතය තුළ දැන් තව රාගයක ආරෝණයක් ගතත් සාණී දානි සමාගා මදනි සාණී දාමගා මගරේස ඔය ආරෝණ ආරෝණය භාගී ශ්‍රී කියන රාගය එතන
ඒ විවිධ විදිහට ආරෝණවර නිර්මාණ කරනවා. එතන මේක නීරේගාමා කියලා තමයි ඉන්නේ. මම කියන්නම් නීරේගාමා පාධානි සා සානිදාපා මෙදෙන්ට යදුනා තීව්‍ර මාසරේ කලින් රාගේ ඔක්කොම ස්වර ශුද්ධයි යමන් රාගේ යදෙනවා තීව්‍ර මා ශුද්ධමය යදින්නේ තීව්‍ර මා කියලා කියන්නේ ප්‍රකෘති සරය කියන්නේ ශුද්ධමා කියන ප්‍රකෘති සරේ හඬට වඩා හඬ භාගයක් වැඩි කියන එක මේක ඕගන් එකක් හරි කීබෝඩ් එකක් වාදනය කරලා බලනකොට හොයා ගන්න පුළුවන් ඕනම කෙනෙක් මම එන සර්ගම් ගීතට යනවා ඔව් ඒක Nidapama pagama pa Pama gari sare gari Gama pada pama gari gari sa Nire gama pada ni sare sa nida Pama gama gaga pada pa sa sa Nire gari sani da pa, gari sani da pa, nida pa ma gari gari sa. Nire gama pa da ni sa, re sani da pa ma gama, nida pa ma pa gama pa. ඒකනේ තාලයක් ත්‍රී තාල කියන තාලයට යන්නේ දා දින් දින් දා දින් දින් දා දා තින් තින් තා තා දින් දින් දා ඔබට පෙනෙන රූපයේ රූප සටහනේ ප්‍රස්ථාරයේ වැඩි කිරීමේ ලකුණ වගේ එකක් තියෙනවා දෙක තියෙනවා බිඳුව තියෙනවා තුන තියෙනවා වැඩි කිරීමේ ලකුණ නෙමෙයි ඒක කියන සමග්‍රය සෑහෙන මෑන බිඳු දෙක සමග්‍රය ඊළඟට බිඳුව තියෙනවා ඒක බිඳින් මේ කාලි ස්ථාන නැත්නම් කාලිය खालिस्तान हिस्किए ताले दुर्वल एक तेरु खालिस्तान का हिस्किए ताले दुर्वल ताले दुर्वल आदि ताल देख तालस्थान देख सहातुन एवं समग्रहाय तरह प्रबल है खालिस्तान वगे दुर्वल समग्रहाय तम प्रबल स्थान नम गायन करना इतकोट मे गीते इवर करना था ना නීදා පම ප ගම ප කියලා සමග්‍රහය අක්ෂරෙන් තමයි ඉවර කරන්නේ. මම ඒ ටික කරාම ඇති කියලා අදට ඈ නීදා දැන් මම පොඩි ආය වෙනසක් ගන්නවා ගායනේ කලින්ට වඩා. නීදා පම ප ගම ප පම ගරි සරි ගරි ගම ප දා පම ගරි गारे सा नीरे गामा पादा नी सा रे सा नीदा पामा गामा गागा पादा पासा सा नीरे गारे सा नीदा पा गारे सा नीदा पा नीदा पामा गारे गारे सा नीरे गामा padani sare sanida pama gama nida pama pagama pa harima mihiri sayilla anida den sa පාහියක් දෙක ගාවලි නම් පාවල දාවන තන නීවලි නම් පාවල දාව. ඒ හරි අලංකාර ගොඩක් එක යොදා ගන්නවා. ඔව්. ඒ කියන්නේ පුහුණුව තුල ඒක එනවා මේම. මේක එකම සොරේ කිනටදී මේක වඩා ලස්සන කරන්න ඕන කියලා හිතෙනවා තමන්ට. ඒක වෙන්නේ පුහුණුවෙන් මාර්ගන වැඩි වෙද්දී. පුහුණුවෙන් මාර්ගන වැඩි වෙනකොට
මොලෙම්ම කියනවා දැන් ඔහොම කියන්න එපා දැන් මේ විදියට කියන්න කියලා මොලේ තමයි උපදෙස් දෙන්නේ ගුරුවරයාට වඩා ඉතින් බලන් ඉන්න ඕගොල්ලන්ට පොඩි වැඩක් කරපු ලං ගෙදරදී මේ අද කරපු සරාබ්යාස ටික පහ ඊට පස්සේ අපි සරාබ්යාස ගීතය ඊළඟට සරගම් ගීතය හොඳට ප්‍රැක්ටිස් කරලා රෙකෝඩ් කරලා සර්ගේ නම්බර් එක දාලා දෙනවා පල්ලෙහා ඒ WhatsApp වලට වීඩියෝ එකක් එවන්න එවල අහන්න සර්ගෙන් මම ගායනා කරා හරිද මගේ අඩුපාඩු දෙන්නේ මොනවාද නේ එතකොට ඔයගොල්ලන්ට මොන හරි දැන් මොකද දැන් ගෙදර තනියෙන් ඉන්නේ ගායනා කරන්නේ ප්‍රැක්ටිස් තනියෙන් ඉන්නේ ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන් කොහොමද කියලා ළඟ පහ තියෙනවා එන්න පුළුවන් සර්ගේ ක්ලාස් එක තියෙන්නේ පන්සල පාර මහරගම පන්සල පාර නේද සර් කොහොමද සර් එනවා නම් එන්නේ ලේසි විදිය මහරගමට ඇවිල්ලා පන්සල පාරෙන් ඔව් මහරගමට ඇවිල්ලා හරියටම අනුෂා පිච්චර හෝල් එක තියෙනවා සිනමා ශාලා පිටපස පාර හරි පමුණු පාර පහු කරලා චුට්ට දරක් යනකොට තියෙනවා පන්සල පාරක් පමුණු පාර වගේම එතනින්ද හරියට කිලෝමීටරයි ආ කිලෝමීටරයි එන්න බැරි දුර ඉන්න කට්ටියට රෙකෝඩ්ස් කරලා එවන්න සූම් තාක්ෂණය හරහා ක්ලාසස් ටික කරගන්න පුළුවන් සර් හැබැයි එන්න ඕන අන්තිමට කොච්චර ගතන්නේ ගෙදර ඉඳන් බෑ කරන්න එන්න ඕනි ඇවිල්ලා විභාගෙකට හරි යන්න ඉස්සෙල්ලා මාස 3-4කට ඉස්සෙල්ලා කලින් ඇවිල්ලා නියම විදිහට මේ අඩුපාඩු හදා ගන්න ඕන එහෙනම් ගොඩක් ස්තුතියි සර් එහෙනම් ආයුබෝවන් 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 සිල්දර ආයුබෝවන් සිල්දර